අපේ ගුරුගෙදර. අපේ යාළුව අමතක කරන්නතු ගුරුගෙදර ඇහුව නේද? සිත FM ගුවන් විදුලියෙන් 88.8න් හරි 88.6න් හරි ඕගොල්ලොන්ට ගුරුගෙදර අහන්න පුළුවන්. වෙලාවත් හරියටම කියන්න. ඔව්, ඒ උදේ 5 ඉඳන් උදේ 7 වෙනකම්. හරි. එහෙනම් අද ප්‍රශ්නේ අහමුකෝ. පුංචි මීටරේ. කවුද බලමුද අද මීටරේ? ඔය අහලා තියනවද කියවන නුවණ කියලා පොතක්? ඔව්. ඒ ගැන තමයි ප්‍රශ්නේ. එහෙනම් අහන්නකෝ බලන්න. කියවන නුවණ ග්‍රන්ථය රචනා කළේ කවුද? මන් දන්නවා. මේ කුමාරතුංග මහත්මයා නේද? පබසරයියගේ උත්තරේ. කුමාරතුංග මුනිදාස මහත්මයාම තමයි ඉතින්. හොඳටම විශ්වාසද නැත්නම් දෙවෙනි අවස්ථාව ගන්නවද? මට නම් හොඳටම විශ්වාසයි. හැබැයි අපි දෙවෙනි අවස්ථාවක් ගත්තොත් හොඳයි වගේ නේද? මොකද ඉතින් අනිත් යාළුන්ටත් දැනගන්න පුළුවන්නේ. අන්න හරි. පළවෙනි උත්තරේ කුමාරතුංග මුනිදාස මහතා. දෙවෙනි උත්තරේ එදිරිවීර සරච්චන්ද මහතා. තුන්වෙනි උත්තරේ ගුණපාල මල්ලසේකර මහතා. මම නම් කියන්නේ කුමාරතුංග මුනිදාස මහත්මයාම තමයි. වෙනස් උත්තර දිනවද? නැ. ඕ, උත්තරේ හරියටම හරි. කුමාරතුංග මුනිදාස මහත්මයා තවත් මේ වගේ පොත් ගොඩාක් රචනා කළා. ඔව්, හත්පණ, හීන්සරේ, මගුල් කෑම වගේ පොත්. ඔව්. අපි අරුත් හොයලා බලන්නකෝ කුමාරතුංග මුනිදාස මහත්මයා කියන්නේ කවුද? එතකොට එතුමා ලියලා තියෙන පොත් මොනවද කියලා? ඔව්. එහෙනම් ඉතින් අදට පුංචි මීටරේ ඉවරයි. පාසල් යන්නට සැරසෙන්නේ ගුරුකෙතරට අවදිින් යන්න.